හොඳින් ඉන්නවා ඩොක්ටර්. මොනවද මේ දවස්වල අලුතෙන් ලියන්නේ? මම මේ දවස්වල ඇත්තමත්ත කතාවක් ලියනවා. ආ. මං හිතුවේ ඔයා සුරංගනා කතාවක් ලියයි කියලා. සුරංගනා කතා කවදාවත් ඇත්ත වෙන්නේ නැහැනි ඩොක්ටර්. මං හිතුවේ ඇත්තම කතාවක් ලිව්වොත් හොඳයි කියලා. You are wrong, Mr. Tiana. You are wrong. How am I wrong, Doctor? Okay. මට එහෙනම් කියන්න ඔයා ලියන කතාව කෙටි. හතර වටින්ම මුහුදෙන් වට වෙච්ච ලස්සන රටක් තිබ්බා. ඒකට හරියට කිව්වේ දෙවියන් වහන්සේගේ පාරාදීසය කියලා. ඒකේ තරම්ම ලස්සනයි. හැබැයි ඉතින් ඒ රටේ මංකොල්ලකාරයෝ හොරු එහෙම පිරිලා. ඩොක්ටර් දන්නවද ඒ රටට එහෙම උනේ ඇයි කියලා? අවුරුදු ගානකට කලින් ඇහැට නොපෙනෙන පුංචි වෛරස් එකක් ඒ රටට ඇතුළු වුණා. ඉතින් ඒක වැළඳුන මිනිස්සුන්ගෙන් බොහොම අතලොස්සයි බේරුණි. ඒක වැළඳුන අය එක්ක හොරෙක් එක්ක තක්කඩි. ඒකේ මිනිස්සුන්ගේ වැරද්දක් නෙමෙයි. ඒකේ වෛරස් එකේ හැටි. මොකද ඒක බෙහෙත් වලින් හරි පෙති වලින් හරි සනීප කරන්න බෑ. දැන් ඕක සනීප කරන්න විදියක් ඇත්තෙම නැද්ද? තියෙනවා ඩොක්ටර්. පොඩ්ඩක් ඉන්නකෝ මං කියලා ඉවර වෙනකම්. මේ රටේ හිටපු කුමාරිකාවගේ කුමාරයාව හොරෙක් උස්සගෙන යනවා. ඒ හොරා උස්සගෙන ගිහින් ඒ කුමාරයව හංගගෙන තියාගෙන ඉන්නවා. හැබැයි ඉතින් ඒ කුමාරයව බේරගන්න කවුරු හරි යන්න ඕනේ. ඊත් ඉතින් ගිනි මකුරෝ ඉන්නවා. උන් ඒ හැමදේම පුච්චලා දානවා. ගිනි මකුරෝ ඉන්නේ සුරංගනා කතාවලනේ. මං ඔයාට තෑග්ගක් ගෙනාවා. නිමන්ත. නිමන්ත එන්න. මම වඳුරන්නේ නැහැ. මේ ඩොක්ටර් තමයි මාව එක්කගෙන. මේ පෑන අඳුරනවා නෑ. හොඳට බලන්න. නෑ මට මතක නෑ. අකුරු වලින් පෑනේ වර්ගයවත් කියවන්න බැරිද?